අයිබුවන් ඇපල් කඩේ නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අපි අද කතාව දිග හැරෙන්නේ මෙන්න මේ විදියට වර්තමාන ජනාධිපති ඔහු කියනවා ඔහු අසාර්ථක නායකයෙක් වශයෙන් दूरेन बहले अन्न के मध्य ओहुके टर्म में उर्दू पहाक एक जनता ओहुट बरमदी लती उर्दू पहाकटे ए उर्दू पहा में इंदले आना इट पास आ इलाने न्याय के इलान हम कोहमत गेदर मता माई गेदर ने भी हिरे मता माई नमूत ओहु आय देवन टर्म में कट देवने दूर काले इलान न्याय के लिए लखी है नो එතෙන්දී අපි පෙර හිටපු නායකයන් වගේම මේ නායකයා සංසන්දනය කරන්න යන්නේ නැහැ මොකද හිටපු නායකයෝ සීලුම ඒ කියන්නේ ජනාධිපති ධූරයේ දරපු සීලුම දෙනා අසාර්ථක නායකයන් වශයෙන් තමයි මේ වෙනකොට ලංකාව ගෙනාවු තැන්ට මේ මේ වැටලා තියෙන තැන්ට ගේනකොට මේ සීලුම නායකයන් එකිනෙක අඩු වැඩි නැතුව වග කියන්න ඕනේ එතකොට ඒ වගකීම සීලුම නායකයන්ට තියෙනවා නමුත් මේ ඉන්න වර්තමාන ජනාධිපති ओहुगे अदूरदर्शी क्रिया निशा ओहुगे अत्नौमत क्रिया निशा ओहु कागवत कीमट अहुंकांदे गातिया निशा अवसान टपेरट दुपत्म एक दारिद्रतावेम पेन मेतरी हाट आई वट्टवन नैति तनकट मेरट अदल मुखद ओहुट किया पुलवांग मम हर दूरे यानि नयन एक दूरे यानि नय किल नमोत अपगे अरगले मे जन अरगले मे निरपाक्षिक अरगले अदल दानो मतमय गोट इतनी हाट दे अग्न अपे इकम दे अने अर महिंद राजपक्ष मैन खड़ अदल दंगील बंकर हिकर आवागे ඔබටත් ඒ ඉරණම ඊට වඩා දරුණු විදියට හම්බෙනව හම්බෙනව මම ඒක කාටවත් වළක්වන්න බෑ අපි ඔහුට මේකෙන් දැන් අසාර්ථක නායකයෙක් වශයෙන් යන්නේ නැහැ කියලා කියනෝනේ එතකොට ඔහුට මූලාශ්‍ර නැහැ මේ රට යම්කිසි දැනකටවත් ඇදලා දාන්න මොකද ඔහුට යම්කිසි තැනකට ඇදලා දාන්න ඔහු ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නායකයෙක් වෙන්න ඕනේ ලෝකයේත් එක ගිහිල්වල ලෝකයේ ඉන්න නායකයොත් එක කතා කරන්න මොකද ඒ තත්ත්වයටවත් පත් වෙන්න මොහු ක්‍රියාශීලී වුන්නේ නැහැ එතකොට ඒ ක්‍රියාශීලී වුන්නේ නැති මත එතකොට ලංකාවේ දැන් ඉන්න ශ්‍රී ලාංකිකයන් ඉන්නවා ලෝකයට ගිහිල්වල ලක්ෂ 25කට 30කට ආසන්න ප්‍රමාණයක් එතකොට ඒ ශ්‍රී ලාංකිකයන්ට මේ විදියට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න හැකියාවක් නැති වෙලා තියෙනවා මගේ රටට උදව් කරන්න මේ වෙලාවේ මගේ රට වැටලා තියෙන තත්ත්වෙන් මේ රට ගොඩ ගන්න කියලා. ඒ කියන්නේ මගේ රට කියලා කියන්නේ මේ සියලුම දෙනාගේ රට, ඔහුගේ රට නෙවෙයි, ඔහුගේ රට ඇමරිකාව. එතකොට මේ රට මේ විදියට ගොඩ ගන්න අපිට උදව් කරන්න කියලා කියා ගන්න හැකියාවක් නැති නායකයෙක් වශයෙන් ඔහුට මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ මූලාශ්‍ර මොනවද තියෙන්නේ? ඔහුට මේ රට මේ තියෙන දැනින් ගොඩ ගන්න. එතකොට එතනින් එහාට ගොඩ ගන්න කිසිම අයිඩියා එකක් නැත්නම් අපි දෙන්න මූලාශ්‍ර. හරිද? මේ මූලාශ්‍ර ටික ෆලෝ කරොත් එහම මේ මූලාශ්‍ර ටික ෆලෝ කරලිවල ඔහුට යම් කිසි දැනකට මේ රට ගෙනල්ලා යන්න පුළුවන්. එතනින් එහාට මේ ඒ මූලාශ්‍ර ටික අපි මෙන්න මේ විදිහට ගමුකෝ හරිද එතකොට ගෝඨාභය තුන් ජන වර්මනේ මෙන්න මේක එතකොට එක රටක් එක නීතියක් හරිද ඒ එක රටක් එක නීතියක් හැම වෙලා නැහනේ දැන් රුපියල් 100ට මිනි මරනෝ හරිද හැම තැනම දවස ගත්තොත් එහෙම ක්‍රයිම් වොච් කියලවල සිරසේ බලන ක්‍රයිම් වොච් කියල කීයක්නම් මිනි මරුම් දවසකට සිද්ධ වෙනවද කියලා අද අවසානම මිනි මරුම වෙලා තියෙනවා මේ රත්නපුරේ ඕ අවට කොහේ හරි ත්‍ිට්ඨ ඝාතනයක් ඒ මිනිස්සු කපල කොටල මරන්නේ දැන් ඉඳන් මිනිස්සු මේ රටේ පාලකයන්ගේ හැසිරීම අවසානට ඒ ගෙනල්ල තියෙන මිනිස්සු නිකන් සත්තු වගේ හැසිරෙන තත්ත්වයට පත් කරලා තියෙනවා. එතකොට එක රටක් එක නීතියක් කියලා කියන්නේ වල ඒකෙන් මොකද්ද උනේ අවසානට? ඒ එක රටත් එක නීතියක් නැහැ තිබුණු නීතියත් වල් වැදිලා ඕන විදියට දැන් ඇති හැකි එකෙකුට ගත්තොත් එහෙම ඔවුන්ට එක නීතියකුත් බැරි මිනිස්සෙක් ගත්තොත් එහෙම එක නීතියකුත්. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ රටේ ඇති වෙලා තියෙන වත්මන් තත්ත්වය. ඒ වත්මන් තත්ත්වයට පිළියම් හොයන්න මාතර ඉන්න ජනතාව පාට බහැලිවල උද්ඝෝෂණයක් කරා. අවසානට ඒ අහිංසක ඒ උද්ඝෝෂක කරුවන්ගේ එක්කෙනෙක් අද ගැනලිවල වසර දෙකක හරි තුනක හරි බරපතල වැඩ ඇතුව සිරදඬුවමක් නියම කරනවා.
එතකොට ඔහු ඉල්ලුවේ පෙට්‍රල් ටික ඩීසල් ටික එක්ක නැත්නම් ගෑස් ටික කන්න විදියක් නැහැ බොන්න විදියක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ ඒ ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවට අවශ්‍ය සාධකයක් ඉල්ලලා ඉවරලා පාට බහැපු කොල්ලෙකුට අවසානට අර මේ මොකක් හරි දෙයකට පොදු දේපළට හානි කරා කියලා ඉවරලා එතෙන්දී උනේ ඒ පොදු දේපළ හානි කර වර්ධට ඔහුට සර තුනක ස්ථිර දඬුවමක් නිම වෙනවා එතකොට ඒක අපි උසාවියට ඇඟිලි දික් කරලා බෑනේ උසාවියට ඇඟිලි දික් කරලා බෑ කියලා කියන්නේ මේ උසාවියට ඉදිරිපත් කරන කරුණු මත පදනම් වෙලා තමයි නීතිඥවරු හෝ පොලිසිය හෝ ගෙනල්ලා ඇද බාන බොරු ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව ඇද බාන බොරු මත පදනම් වෙලා තමයි නඩුකාරුණාංශයට තීරණ දෙන්න වෙන්නේ හරිද එතකොට මේ විදියට තීරණ දෙනකොට ඒකමම අනිත් පැත්තට ගන්නකො ඒ ප්‍රසන්න රණතුංග ගන්නවා මිනිසුන්ගේ බැන තර්ජනය කරලා ඒ මදිවට මරණ තර්ජනය කරලා ඒ මදිවට පොරොන්දු පත්‍ර පහකට අස්සන් අරගෙන තියෙනවා මේ කියන්නේ හිස් පොරොන්දු පත්‍ර පහකට අස්සන් අරගෙන තියෙනවා ඔහු මේ බලෙන් සල්ලි අරගෙන තියෙන්නේ එතකොට ඒ මිනිස්සයට අවුරුද්දේක සිර දනුමක් ඒක අවුරුදු පහකට අත්හිට වෙනවා එතකොට දැන් බලන්න කියන්නේ අර දුබල මිනිස්සයයි මුංගේ අතර තියෙන වෙනස එතකොට එතෙන්ට ඒ විදිහට යනවා ඊට පස්සේ ශෂීට දෙනවා කියන්නේ විමල් වීරවංශගේ හොර අඹුවට දෙනවා අවුරුදු දෙකක සිර දනුමක් හෝ අවුරුදු තුනක සිර දනුම බරපතල වැඩ ඇතුව එතකොට ඔහු මොංගද්ද කරන්නේ ශේෂාධිකරණයට ගිහිල්ලා දවසක්වත් හිරේ ඉන්න නැතුව අවසානට අප ගන්නෝ එතකොට නීතිය කොහෙද සමානාත්මතාව වෙලා තියෙන්නේ එක රටක් එක නීතියක් කොහෙද වෙලා තියෙන්නේ එකෙකුට එක නීතියකුත් අනිතෙකුට එක නීතියකුත් ඉතින් ඒ නීතිය ඒ විදිහට වෙලා තියෙද්දි මේ රට කවදාවත් හරිගස්සන්න හම්බෙන්නේ නැහැ මුන්ට ඒ කියන්නේ මේ ඉන්න රාජපක්ෂ හොරුන්ටවත් රනිල් වික්‍රමසිංහලටවත් කවදාවත් මේ රට හරිගස්සන්න බෑ මේ රටේ නීති ආධිපත්‍ය රකින්න නම් අනිවාර්යම අපි හැමදාම කියනවා වගේ මේ රටට තුන්වෙනි බලවේගයෙන් යුතු රට රාජදරය කරන ලෝකෙ දැකපු ලෝක හොඳ අධ්‍යාපනයක් තියෙන මිනිස්සෙක් ඇවිල්ලා මේ මහ පොළොවට ආදරය වෙච්ච මිනිස්සෙක් ඇවිල්ලා මේ පුටු වාඩි වෙච්ච දවසට මේ රට අනිවාර්යම හදන්න පුළුවන් ඊට පස්සේ සෞභාග්‍ය දැක්ම දෝරගලන ඕනේ දැන් මිනිස්සු කෑම බීම ටික නැතුව ඊට පස්සේ පොහොර ටික නැතුව ඊට පස්සේ මේ කොස් ගෙඩිය පොල් ගෙඩිය බත්හට්ටිය හොරගම් කරන තත්ත්වයටපත් වෙලා සෞභාග්‍ය දැක්ම දෝරගන්න ඒ තරමට ඒක නිසා මේ ඊට වඩා අටුවා ටික ඕන නැහැ ජනාධිපතිතුමෝ තමුසෙට ගෙදර යන්න මේ ටිකම ඇති හොඳටම මේ මම තාම දෙකයි කිව්වේ ඒක නිසා ඒ දෙකවත් අඩුම ගානේ කරගන්න බැරුව එතනින් එහාට මූලාශ්‍ර නැතුව මේ ඉස්සරහට ටෑම් එකක් දික් කරගෙන නිකන් බලය අල්ලගෙන ඉන්න අපි දන්නවනේ ඔය බලය අල්ලගෙන ඉන්නේ වෙනම දෙයකට නෙවෙයි බලය අල්ලගෙන ඉන්නේ උඹලගේ තියෙන ඕ හොර මර වංචාකම් දූෂණ ටික උසාවියට ඇවිල්ලා උසාවිවල හිරගෙවල් වල ලගින්න වෙයි කියලා තමයි ඔය බලය අල්ලගෙන ඉන්නේ එතනින් එහාට මේ රට ආදරයටවත් කිසි දෙයකට ආදරයකටවත් නෙවෙයි ඊට පස්සේ තුන්වෙනි එක විදිහට අපි කියනවා පාස්කු ප්‍රහාරය. එතකොට ආවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ පාස්කු ප්‍රහාරය කරපු මහ මොළකාරය ඉඳලා අල්ලනවා කියලා. එතකොට ඒ මහ මොළකාරයක ඉඳලා අල්ලනවා තියා මහ මොළකාරයෝ දැන් අහුවෙලානේ ඉන්නේ. ඒක නිසා එතනින් එහාට පාස්කු ප්‍රහාරයක් අහුවෙන්නේ නැහැනේ. එතකොට ඒකත් එතනනු පේල්. එතකොට ඔහු කියන්නේ මොකද්ද මම යන්න කැමති නැහැ අසාර්ථක ජනාධිපති කෙනෙක් වශයෙන්. එතකොට දැන් මේ කියපු කාරණා තුනම පේල්. ඊට පස්සේ හතරවෙනි කාරණාවට මහබැංක මහදවාලේ හොරා කෑවනේ එතකොට මහබැංකුව හොරා කාපුවුන්ට දඬුවම් කරනවා කියලා කිව්වා හරිනේ ඒ දඬුවම තමයි ලංකාවේ දෙන්න තියෙන උපරිම දඬුවම ගැල්ලිවල මහබැංකුවේ ප්‍රධාන චූදිතය ඇවිල්ලිවල අගමැති කරනවා එතකොට ඒක හරිනේ එතකොට ඔහුගේ ඔහු දඬුවම් දුන්නකින් ඒක විතරයි කරේ ඒ දඬුවම හරි විදියට කරලා තියෙනවා මහබැංකුව ප්‍රධාන මහමොලකරු ගෑල්ලිවල අගමැති පුටු වාඩි කරලා ඒ විතරක් නෙවෙයි ඔහු ගෑල්ලිවල මහ බැංකුවත් ඔහුට ලියලා දෙනවා ඒ කියන්නේ මුදල් ලැබෙමති වශයෙන් ඒක නිසා ඔහු සාර්ථක නායකයෙක් වශයෙන් එතන විතරක් දකිනවා අපි ඒකට ක්‍රෙඩිට් එකක් දෙනවා මෙන්න සැලුට් ජනාධිපතිතුමෝ එතකොට ඒක තමයි එතන අපිට ඒ ගැන කියන්න තියෙන්නේ ඉතින් ඕ ජනාධිපතිතුමාගේ හැකියාව ගැන නොහැකියාව ගැන ඉතින් කතා කරොත් එහෙම ඕ දෙකෙන් දැන් මේ හතරවෙනි කාරණාව විතරයි මහ බැංකුව විතරයි ඔහු සාර්ථකත්වයක් දැකලා මහ බැංකුව හොරුවල්ල ලිවලා ඒ ඒ ඒ රනිල් වික්‍රමසිංහට දීපු දරුවම තමයි අපි විශ්වාස කරන්නේ ඔහු කරානම් කරේ කියලා එතකොට ඊට පස්සේ මේ ලෝකේ දැකපු නායකයෙක් වශයෙන් නවෝත්පාදන ක්‍රමවේදයක් ඇති කරයි ලංකාවේ තියෙන මිනිරන් ඉඳලිවල වැලි ටිකේ ඉඳලිවල යම් කිසි ක්‍රමවේදයක් ඇති කරයි ඊට පස්සේ ඉන්න විවසායකයෝ වැඩි දියුණු කළා තවත් විවසායකයෝ ඇති කළා මේ රටේ නවෝත්පාදන ක්‍රමවේදයක් ඇති කළා ලෝකෙට අපේ ප්‍රොඩක්ට්
යන්න හරි ගස්සන වැඩ පිළිවෙලා හරි ගස්සයි කියලා හිතුවා මොකද ඇවිල් ආවෙම මහා ලොකු කයිවාරු ගහගෙන ඉන්න වියත්මග කියලා වල එවුන් ටිකක් හැමදාම නිකන් මයික් ඉස්සරහා මයික් ටයිසන්ලා වගේ කෑ ගහගෙන ආවෙම මුන් මේ යම් කිසි මේ එකෙන් නවෝත්පාදම් ක්‍රමවේදයක් ඇති කරලා මේ රටේ යම් කිසි නිෂ්පාදනයක් ලෝකෙට යවල ලෝකෙන් ඩොලර් ගේන විදිහට එතකොට ඒකත් පේල් ඕකත් කරන්න හම්බෙන්නේ නැහැ දැන් ඉන්න වියත්තු කියලා වල තමුසලගාව ඉන්නේ ඔක්කොම අර නිකන් මේ මේ කිරි දෝල 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 අවසාන කිරි එන්නේ නැති වැස්සියෝ ඉන්නේ අන්නේ ගාන වැස්සියෝ ටිකක් තමයි වස්සෝ වැස්සියෝ ටිකක් තමයි ඉන්නේ එතනින් එහාට ඔවුන්ගේ ප්‍රජනනයට වැඩකුත් නැහැ ඔවුන්ගේ කිරි දුවා ගන්න ඒ පැත්තත් නැහැ ඒ නිසා ඕ වැස්සෝ වැස්සියෝ ටිකක් තමයි එතන ඉන්නේ එතකොට ඒක ඉවරයි ඊට පස්සේ රාජ්‍ය යාන්ත්‍රණය තුල අලුත් සිස්ටම් එකක් මොකද හැමදැනම ගියාට පස්සේ අපි දකින්න තියෙන්නේ ක්‍රමවේදයක් නැහැ දැන් ලෝකේ සාමාන්‍යයෙන් ක්‍රමවේදයක් තියෙන ඕන දැන ගියාට පස්සේ ඒ සිස්ටම් එකක් තියෙනවා අපිට මෙතන ඉඳගෙන අප අපොයින්ට්මන්ට් එකක් ගන්න අපිට ඇත්තටම කරන්න තියෙන්නේ ඒ ඇප් එකට ගිහිල් වෙලා එතනින් එහා එතන ඉඳගෙන ඒ ඇප් එකේ ඉඳගෙන අපිට අවශ්‍ය ડોක්ටර්ස්ද ඊට පස්සේ ප්‍රොක්ටර්ද ඊට පස්සේ වෙනත් කාර්යයුත්තක්ද પાස්පෝර්ට් එකද ඩෙන්ටි එකද ඕන දෙයක් ඊට පස්සේ නගර සභාවද ඕන දෙයකට ඒ ක්‍රමවේද තියෙන ලෝකේ දැකපු මිනිස්සෙක් වශයෙන් මෙන්න මේ සිස්ටම් එකවත් අඩුම ගානේ ඇති කරයි කියලා වල මේ සිස්ටම් එක චේන්ජ් කරයි කියලා වල අපි විශ්වාස කරුවා. එතකොට ඒ සිස්ටම් එකටවත් අඩුම ගානේ අත තියාගන්න බැරි ලෝකේ දැකපු නායකයෙක් වශයෙන් ඉතින් හරිනේ ලෝකේ දැක්කේ මොකද්ද? ලෝකේ දැක්ක උදේ නැගිටින වෙලාවල ගිහිල්ලා ෂෙඩ් එකට යනවා ෂෙඩ් එකට ගිහිල්ලා එන වාහන ටික විතරක් දකින්නෝ ඒ වාහන ටිකට තෙල් ටික ගහනවා ඕ ටික තමයි ඉතින් දැක්කේ. ඒ දැකපු වාහන ටික අපි දකින්නෝ දැන් අර ඒ සිස්ටම් එක විතරක් වෙනස් කරලි වල ඒ රටේ පැදපු වාහනේ නැතුව දැන් ඉතින් ලෝකේ තියෙන මිල අධිකම වාහන ටික පවුලේ උන් ටික යූස් කරනවා. ඒක නිසා ඒක විතරයි සිස්ටම් එකකට වෙලා තියෙන්නේ. එතකොට මේ ක්‍රමවේදය තුල මේ ගණිපු කාරණා හයම තුල ඔහු පේල් එක කාරණාවයි පාස් ඒ තමයි මහ බැංකුවේ අර රනිල් පත්කරපේක විතරයි. එතකොට අපි යමු දැන් ඔහුට සාර්ථක නායකත්වයක් සාර්ථක නායකයෙක් වශයෙන් ඔහුට කොහොමද මේ ටර්ම් එක ඉවර කරලා එළියට යන්න පුළුවන්? හරිද? ඒ මේ සාර්ථක නායකයෙක් වශයෙන් ඔහුට එළියට යන්න එකම දේ තමයි තියෙන්නේ පැන්ඩෝරා පේපර්ස් වල තියෙන කෝටි 35000ක් डॉलर कोटि 35000ක් එතකොට අන්නේ ඩොලර් කෝටි 35000 ලංකාවට ගෙනල්ලි වල ඔවුන්ට නීති ක්‍රියාත්මක කරලි වල මේ සල්ලි ටික මෙහාට ගෙනාවොත් එහෙම පොඩි ටර්ම් එකක් අපිට දෙන්න පුළුවන් පොඩි පාස් එකක් දෙන්න පුළුවන් පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ දේ කල්ලි වල ඩොලර් කෝටි 35000ක් ආවා කියන එක ඊට පස්සේ ඒ කියන්නේ තිරුණ නඩේෂන් ඊට පස්සේ නිරූපමා ඕ කට්ටියත් එක්ක වෙන වෙනකොටම ඊට පස්සේ බැසිල්ලා සුයෝසිතලා නාමල්ලා අර චිචි බිචි ඔක්කොම 70 බුරුත මේ ඊට පස්සේ සිරන්ති රාජපක්ෂ ප්‍රමුඛ ඕ 70 බුරුත්තම ඔකුන්ගෙන් යම් කිසි මේ රටට යම් කිසි පරිහානියක් වුණා නම් මේ රටේ ඩොලර් ටික මේ රටට හොර මර වංචාකම් කරා නම් ඕකුන්ගේ පවුල සියලුම දෙනා එතන ඉඳලා රාජ්‍ය නිලධාරී ටික ගෑල්ලි වල ඔවුන්ගෙන් මේ රජයට අය විය යුතු මහා භාණ්ඩාගාරයට එන්න ඕනේ මුදල් ටික රිකවර් කරගන්න අන්න එතෙන්දී අපිට එක ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ තියෙන ඩොලර් බිලියන 18ක වත්කමක්. ඩොලර් බිලියන 18ක වත්කමක් තියෙනවා. අන්න බඩු කෑල්ල ගන්න හිරේට අරගෙන ඉවල විද්‍යානුකූලව මේකට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කල්ලි වල ඒකට හරි මේ සල්ලි ටික ලංකාවට ගේන්න ක්‍රමයක් හරි ගස්සන්න. මේක තමයි Tamanට යන්න තියෙන අවසාන ඒ කියන්නේ මිනිස්සුන්ගේ නොමෙරි. හරිද? මිනිස්සුන්ගේ නොමෙරි මේකෙන් එළියට යන්න ඕන නම් යම් කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබලා මේ රටෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ රටට පවු නැතුව යන්න නම් එකම මේ ටික කරා නම් එහෙම ඔබට මේ රටෙන් අසාර්ථක නායකයෙක් කියන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් ඔන්නෝ කරුණු කාරණා ටික කරන්න පුළුවන් නම් නායකතුමෝ එතනින් එහාට ඔබට යන්න පුළුවන් නොමෙරි. ඒක තමයි අපි කියන්නේ. නැත්තම් අනිවාර්යයෙන්ම මේ ඉස්සරහට එන මේ ව්‍යසනයත් එක්ක මිනිස්සු දැන් බත් හට්ටිය හොරකම් කරනවා නම් පොල් ගෙඩිය හොරකම් කරනවා නම් එතනින් එහාට මේ රුපියල් 100ට මිනි මරනවා නම් තමාගේ ජීවිතයට අපට වගකීම දෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම මේ රටේ මිනිසුන්ගේ මේ 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 ඉස්සරහට මිනිස්සු මැරෙනකොට මේ තමන්ගේ දරුවෝ පණා පිට මැරෙනකොට තමන්ගේ දෙමව්පිය ඇස් පණා පිට මැරෙනකොට මේ මිනිසුන්ගේ ජන නැගිටීම කවදාවත් ඕ ආමි පොලිස් බැරියල් දාලා නවත්ත ගන්න බෑ. ඕ ඉන්න බැරියල් වලුත් කඩාගෙන ඇවිල්ලා මිනිස්සු කරන්න ඕන දේ කරයි. ඒක නිසා එතනින් එහාට සාර්ථක නායකත්වයක් වෙන්න ඕන නම් මෙන්න මේ කරුණු කාරණා ටික ඉෂ්ට කරන්න. එතනින් එහාට ආයි හැරිල්ලක් නැහැ.
ඕ පාතාල ලෝකෙට තමයි ඇවිල්ලා තියෙන්නේ එන්න පුළුවන් ආය යන්න දොරක් නැහැ ඒකට යන්න දොරක් ඕන නම් මේ කරුණු කාරණා ටික හරියට ඉෂ්ට කරලා කවද ගහ නිවිසන හැල්ලි ගිහිලි වෙලා කොහෙද ඇමරිකාවට ගිහිලි වෙලා ඉන්න පුළුවන් ඒක නිසා අපි කියනවා මේ මේ මෙච්චරයි ඔබට මේ රටෙන් ගැලවීමට තියෙන එකම සොලියුෂන් ටික ඒ සොලියුෂන් ටිකට අවශ්‍ය කරුණු කාරණා සලසන්න එතනින් එහාට අපි බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා වෙලා මොකද අනිවාර්යෙන්ම තව වැඩි කාලයක් නැහැ මේ මේ මොන දේ කිව්වත් තව වැඩි දවසක් නැහැ මාසයක් දෙකක් යනකොට ඔබට ඕ দূරෙන් යන්නම් වෙනවා මේ නිර්පාක්ෂික අරගලය කවදාවත් නවත්තන්නේ නැහැ මේ නිර්පාක්ෂික අරගලය මේ ඊට වඩා තීව්‍රන වෙනවා ඒක නිසා මේ තීව්‍ර වෙන අරගලය තුල ඔබට බැහැලා යන්න වෙනවා වෙනවමයි නිර්පාක්ෂික අරගලයට ජය වේවා අදට කියලා නැංගපල් කඩේ නෝනා ආයිත් මේ වගේ වීඩියෝ එක හැම වෙලේම බලාපොරොත්තු වෙයි සිල්වර් දරාම තෙරුවන් සරණයි ආයිබෝන්.